සම්මානයි භූමිකාවේ පෞරුෂයේ ශ්‍රිතයක් කියලා තමයි ගන්නෙ. දැන් මේක ඔප්පු කරන්න යන්න. චර්යාව කරේ භූමිකාවයි පෞරුෂයයි කොච්චර බලපානවද කියන එක. එතකොට මේ වගුව බලන්න අපි හම්බුනේ. DE කියන්නේ චර්යාවක් සිදුවන ඕනෑම තැනක් පෙන්වන රේඛාව. ඕනෑම තැනක් පෙන්වන්න පුළුවන් චර්යාවක් සිදුවන ඔය DE රේඛාවේ. ABC කැපිටල් අකුරෙන් කියන්නේ චර්යා තුනක් උඩ තියෙන. ABC කියලා සිම්පල් අකුරෙන් තියෙන්නේ ඡේදන ලක්ෂ තුනක්. R කියන්නේ චර්යාව කෙරෙහි ආයතනික මානයේ බලපෑම. P කියන්නේ එහෙනම් චර්යාව කෙරෙහි පුද්ගල මානයේ බලපෑම. එතකොට A කියන චර්යාවට A කියන එක A කියන කඩිර දිහා බලන්න. 80% දැන් මේකේ E වල E පැත්ත E මාක් එක ළඟින් බලන්න. E පැත්තෙන් උඩ කෑල්ල චූටි කෑල්ලක් ඉතුරුලා තියෙන එක නීති රීති රෙගුලාසි වල බලපෑම. E වලින් පහළ තියෙන කොටස පුද්ගල මානේ බලපෑම කියලා ගන්න. එතකොට A කියන චර්යාවට 80% අන්න ඒ ටික ටීචර් මාක් කරන්නකෝ නීති රීති රෙගුලාසි වල බලපෑම කියලා. නීති රීති රෙගුලාසි වල බලපෑම තමයි ඔය මාක් කරලා තියෙන්නේ. එතකොට නීති කියලා දාන්නකෝ. නීති යට එක දාන්න පුද්ගල මානේ පූමා කියලා දාන්නකෝ යට එකට සංගලන බලහනක් දාලා. එතකොට ඔන්න නීති රීති රෙගුලාසි වල බලපෑම ඒ කියන චර්යාවට බලන්නකෝ. එතකොට ඒ කියන එකේ නීති පැත්ත තමයි වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. යට තියෙන කෑල්ල අඩු. යට තියෙන්නේ 120ක් කියලා හිතන්නකෝ. උඩ 80%. එහෙනම් 80%ක් නීති රෙගුලාසි වල බලපාලා තියෙනවා ඒකේ කාර්යයට. 120ක් පුද්ගල චර්යාව බලපාලා තියෙනවා. දැන් B බලන්න. චර්යාව 50යි. පුද්ගල කළමනා කරන ශෛලිය 50යි. නීති රීති රෙගුලාසි 50යි බලපාලා තියෙනවා. B කියන එකේනට හරියට මැද ඉන්නේ. C කියන එක කෙනා බලන්න. 80% පුද්ගල කර්මනා කරන ශෛලිය 20%ක් තියෙන්නේ නීති රීති රෙගුලාසි පැත්ත. එහෙනම් A වෘත්තිය කියන එක මොන තැනකටද ගැලපෙන්නේ? A. A කියන්නේ නීති රීති රෙගුලාසි වල බලපෑම වැඩි, පුද්ගල චර්යාවට මනුස්සකමට කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි, නීතියට කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. මොන තනතුරුද මේක? ආරක්ෂක පොලිසිය උසාවිය අන්න රයිට් මිලිටරි සර්විස් එක දැඩි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඒ කියන පෞරුෂය හොඳයි. B කියන එක අන්න අපිට හොඳයි ගුරු වෘත්තියට, ඒ තුළ නියුතු කළමනාකරුවන්ට සිතුම් පැතුම් වලට ඉඩ දෙනවා 50%, නීතිමාලාවට ඉඩ දෙනවා 50%. අපිට හොඳයි ඕක. C කියන එක නීති අඩුයි, පුද්ගල නිදහස පුද්ගල කළමනා කරන ශෛලිය වැඩි. C කියන එක. එහෙනම් මොන සෞන්දර්යාත්මක ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වෙලා ඉන්න අයට මේක හොඳයි. අපේක්ෂිත නිර්මාණ ඉදිරිපත් කරන්න 80% හැකියාවක් නිදහසක් තියෙනවා. චූටි නිදහසක්, මේ චූටි නීති බැඳීමක් තියෙන පුවත්පත් වාර්තාකරුවන්ට එහෙම මේ හැකියාව තියෙනවා. අපේක්ෂිත නිර්මාණ එළියට දාන්න පුළුවන් පුද්ගල හැකියාව තියෙනවා 80%. නීතිය තියෙන්නේ රජයේ නීතිය බොහොම පොඩ්ඩයි. ඔන්න ඔය විදිහට චර්යාවක් කෙරේ භූමිකාවයි පෞරුෂයයි කොච්චර බලපානවද කියලා ඔය වගුවෙන් ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් වෘත්තියේ ස්වභාවය අනුව භූමිකාවයි පෞරුෂයයි වෙනස් විය යුතුයි කියන එක ඕක හරහා ගෙච්චල් පෙන්නලා දෙන්න. වෘත්තියේ ස්වභාවය අනුව භූමිකාවයි පෞරුෂයයි වෙනස් විය යුතුයි කියන එක තමයි ඕකෙන් ඔප්පු කරන්නේ. අපි බලමු මේ න්‍යායේ. Thank you teacher. අපි බලමු මේ න්‍යායේ ගෙට්සෙල් න්‍යායේ ප්‍රායෝගික වළංගුතාවයේ කොපමණක්ද කියලා. අලුත් සංවිධානයක් ගොඩනගනකොට මේ න්‍යායට අනුව කළමනාකරුවන්ට අවශ්‍ය සියලුම මඟ පෙන්වීම් ලබා දීමට සමත් වෙන්න ඕන. අලුතින් හදනකොට සංවිධානයට අවශ්‍ය පුද්ගල භූමිකාව තීරණය කරන්න, ඒ වගේ අපේක්ෂණ තීරණය කරන්නත් මේ න්‍යාය වළංගු වෙනවා.
ඕනෑම සංවිධානයක පුද්ගලයොයි ආයතනයයි කියන මාන දෙක ගලපන්නම ඕන. මේ පාඩම මේ සංවිධානය ගොඩනගන්න ලබා දෙනවා මේ න්‍යාය තුලින්. සංවිධානයක සිදුවෙන්න ඕන සියලුම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මේ න්‍යාය තුලින් ලබා දෙනවා. සංවිධානයක ඇතිවිය හැකි ගැටීම් තේරුම් ගන්න පුවත්පත් වාර්තාකරණයේ විදියට පොලිසිය වැඩ කරන්න බෑ. ඒ වගේ ගැටීම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. නීතිය පැත්ත වැඩි වෙලා මනුස්ස පැත්ත අඩු වෙන්න ඕන. මානුෂීය ඇඟීමේ වැඩ කරන්න අමාරු වෙනවා. එහෙනම් ඇතිවිය හැකි ගැටීම් තේරුම් ගැනීමට ඒ වගේ ස්වභාවය තේරුම් ගන්න අවශ්‍ය විසඳුම් සොයන්න මේක මඟ පෙන්වනවා මේ න්‍යාය. මේ න්‍යාය කළමනාකරණ ශෛලීන් තුනයිනේ පෙන්වන්නේ. ආයතනික කළමනාකරණ ශෛලිය, පුද්ගල කළමනාකරණ ශෛලිය, හුවමාරු කළමනාකරණ ශෛලිය. එකතකොට මේ හින්දා කළමනාකරුවෙකුට අවස්ථා කළමනාකරුවෙකුට තැනේ හැටියට අවස්ථාවට අනුව මොන කළමනාකරණ ශෛලියද අනුගමනය කරන්න ඕන කියලා මඟ පෙන්වීමක් මේ න්‍යාය තුලින් ලබා දෙන්න. සමහර වෙලාවට විදුහල්පතිතුමාට ස්කෝල් ස්පෝට් මීට් එක දවසට විදුහල්පතිතුමා කොතනද ඉන්න ඕන? මේ චාට් එක ගත්තොත් විදුහල්පති කොතනද ඉන්න ඕන? නීතිය පැත්ත අඩු කරලා පුද්ගල පැත්ත වැඩි වෙලා නීතිය පැත්ත අඩු වෙන්න ඕන. දරුවෝ එයයි ඉස්කෝලේ තියෙන වාහනයක් අරන් උණගස් කපන්න පිදුරු එකතු කරන්න. එතකොට අර තියෙන නීති ක්‍රියාත්මක කරන්න බෑ. වේලාසනින් බැහැර යෑම මේවා කරන්න දෙන්න බෑ. එතකොට මෙන්න මේවට අදාළව එජස් වෙන්න ඕන. එහෙනම් අන්න විදුහල්පතිතුමා එහෙනම් කොහාටද යන්න ඕන? නීති රීති රෙගුලාසිය වල බලපෑම අඩු පැත්තට තව චුට්ටක් විදුහල්පතිතුමා පුද්ගල මානේ බලපෑම වැඩි කරගෙන නීති පැත්ත අඩු කරගන්න ඕන. විශේෂ දවසකට හැමදාම එහෙම කරන්න බෑ යා. එහෙනම් මේ න්‍යාය කළමනාකරණ ශෛලීන් තුනක් පෙන්වලා දෙනවා. ආයතනික කළමනාකරණ, පුද්ගල කළමනාකරණ සහ හුවමාරු කළමනාකරණ. ඒ හින්දා කළමනාකරුවෙකුට අවස්ථාවට උචිත මොන කළමනාකරණ ශෛලියද කියලා අනුගමනය කරන්න මඟ පෙන්වනවා මේ න්‍යාය. ආයතනික මානයට හෝ පුද්ගල මානයට සමහර වෙලාවට මේකෙන් බර වැඩි වෙන්න පුළුවන්. එක්කෝ මේ පැත්තට යයි, එක්කෝ මේ පැත්තට යයි. හරි සරල දෙයක් මේකේ තියෙන්නේ. අලුත් සංවිධාන හදන අරමුණු ඉන්න අය ගැන වාගේ තීරණ ගන්න පුළුවන් මේ න්‍යාය තුලින්. අලුත් සංවිධානය හදන අරමුණු. ඇයි අපි මේ සංවිධානය හදන්නේ? ගමට ස්වේච්ඡා සංවිධානයක් හදනවා නම් ඇයි මේක අපි හදන්නේ? මල ගෙවල් වලට උදව් කරන්නමද? එහෙම නැත්නම් වෙනත් අරමුණු ඒ තුලින් දේශපාලනය කරන්නද? මේකට ඉන්නේ මොන වාගේ අයද මේකට ගන්න? මේ වාගේ දේවල් සංවිධානය කරන්න තීරණය කරගන්න පුළුවන් මේ න්‍යාය. අනාගතයේ ඉන්න අයගේ පුද්ගල භූමිකාව පෞරුෂය ගලප ගන්න ඕන. ඒ දෙක ගලපන්න ඕන. කරන්න පුළුවන් කෙනාට ඒ කාර්ය දෙන්න ඕන. භූමිකාවන් මාරු කරන්න ඕන නම් ඒකට මඟ පෙන්වීමක් මේ න්‍යාය තුලින් දෙනවා. ගැටුම් වලින් තොරව හොඳ සංවිධානයක් ආයතනයක් බිහි කරන්න, හොඳ පාසලක් බිහි කරන්න අවශ්‍ය මානය තමයි මේ න්‍යායෙන් දෙන්නේ. මේක න්‍යායන් තමයි බහුල. මේ න්‍යායන් අපි යොදාගන්නේ කොහොමද කියන එක විතරමයි අපේ ටීචර් ලවුලුවට ගන්න ඕන. ඉස්කෝලේට කොහොමද මේක යොදාගන්න? හැමදාම උදේ එන මිනිහා විනාඩි පහක් පරක් වෙලා ඇවිල්ලා ඒ මිනිහට රතු ඉර ගැහුවොත් ටීචර්ලට කොච්චර කේන්තියයිද? එහෙනම් පරිපාලකයා ඔයා නම් ඔයා කොහොමද කට? හැබැයි හැමදාම එන මිනිහා හැමදාම පරක් වෙන මිනිහා ඒකෙන් රිංගයි ඔයාට සහනයක් දුන්නොත්, එහෙනම් මේ මාන දෙක කොහොමද එකට ගලපන්නේ කියන එක ඔයාගොල්ලෝ විතියෙන්. පන්ති කාමරේට මේක යොදාගන්නේ කොහොමද? මේ වටි ගෙට්සෙල් හරියට එක්ස්ප්ලේන් කරලා තියෙනවා. එතකොට මේක කොහොමද මම විනාඩියකට මේක නවත්තලා මන් ටීචර්ලාගෙන් අහනවා ගෙට්සෙල් න්‍යායේ ප්‍රායෝගික බව කොහොමද අපි පන්ති කාමරේට යොදාගන්නේ? බලන්න අපි සාකච්ඡා මාර්ගයෙන් එක විනාඩි පහක් ඇතුළත කරුණු 10ක් ගොනු කරගමු. කොහොමද අපි මේ න්‍යාය පන්ති කාමරේට ප්‍රායෝගිකව යොදාගන්නේ? ගෙට්සෙල් කියනවා සුදුසු සට දෙන්න, සුදුසු සබ්ජෙක්ට් එක කරන්න. එතකොට පාසලේ විෂයන් බෙදා ගන්නකොට තමන් ප්‍රවීණත්වයක් තියෙන විෂය තමන්ට ලබා දීම තුලින්
දරුවන් වැඩි ප්‍රමාණයක් ඒක ප්‍රතිලාභ ලැබෙනවා ගුරුවරයා ආසාවෙන් වැඩ කරනවා ඒ සබ්ජෙක්ට් එක ගැනීම තුල දරුවන්ට වැඩි සාධනයක් යනවා ගෙට්සල් මේවා කියන්නේ තව මොනවද මේවා පන්ති කාමරයට යොදා ගන්න පුළුවන් ක්‍රම අපේ හාමුදුරුවෝ මේකට දායක වෙන්න ජනක සර් ඔව් එතකොට අපිට පුළුවන් මේක පන්ති කාමරේ ළමයින්ට සුදුසුම කෙනාට නායකත්වයේ වගකීම් පවරන්න පුළුවන් නේද මම ඊළඟට හිතපු කරුණමයි සර් අපි තෝරගන්න ඕන සුදුසුම කෙනා පන්තියේ නායකයා සුදුසුම කෙනා තෝරලා මේක දුන්නොත් එහෙම මොකද්ද සර් අපිට වෙන ප්‍රයෝජන පන්තිය පරිපාලනය කරන්න බොහොම ලේසි වෙනවා අර දරුවට තියෙන ජනප්‍රියත්වයේ හේතුවෙන් අපිට වක්‍රාකාරයෙන් එතන පන්තිය හසුරවන්න පුළුවන් සමහර විට ඒ දරුවා ඉන්න පුළුවන් අර චාට් එකේ මැද නීතිමය ලක්ෂණ 50යි හැමදේම ගුරුවරයාට අරන් කියලාන් කියන් දෙන්නේ නැති වෙයි අනේ අපි මෙහෙම කරමු අපේ සර්ගේ මිස්ගේ හිතරි දෙනවනේ කියලා මෙයා මධ්‍යස්ථ මට්ටමේ ඉඳේ නීතිය 50යි පුද්ගල මානේ 50ක කෙනෙක් නම් අපිට පන්ති කාමර කළමනාකරණ ඉතා පහසු වෙනවා පුද්ගල මානයයි ආයතන මානයයි දෙක හොඳට ගැලපෙන්න ඕන පාඩම හොඳට සංවිධානය කරගන්න නම් ගුරුවරයා දන්න කරුණු ටිකයි මොකක්ද අනිත් එක ගැලපෙන්න ඕන දරුවෝ ටික කරුණු ටික ගන්න විදියටයි පෙළඹිලා ඉන්නේ එහෙනම් පන්තිය ඒ විදියට ගුරුවරයා හැමදේම අංග සම්පූර්ණ වෙලා සන්තුෂ්ට වෙලා ඇවිල්ලා දරුවන්ට ඒ දැනුම ටික බෙදලා දෙන්න ඕන එහෙම වුණොත් ඕනෑම සංවිධානයක පුද්ගලය ආයතනික මාන දෙක හොඳට මිශ්‍ර විය යුතුයි කියන සංකල්පයට අනුව දරුවන්ට යමක් හොඳට සාධනය වේ. පන්ති කාමරේ තියෙනවා ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒවා තේරුම් ගන්න ගුරුවරයාට මේ ගැන හැදෑරීම ඉතා වැදගත්. දරුවෝ දරුවෝ අතර ගැටීම්. සබ්ජෙක්ට් කරන ගුරුව මම හවස පන්තියක් දානවා අහවලත් හවස පන්තියක් දානවා අද දවසේ. එතන ගැටීමක් වෙන්න පුළුවන්. මේවා හඳුනගෙන මේවා කොහොමද බේරා කරන්නේ මේවා කොහොමද දරුවට ප්‍රයෝජනවත් විදිහට යන්නේ කියලා දැනගන්න ගෙට්සෙල් න්‍යාය වැදගත් වෙයි මම අද පාඩම උගන්වන්නේ මොන ශෛලියටද කියලා දැනගන්න ගෙට්සෙල් න්‍යාය උදව් වෙයි ටීචලා කලමනාකරුවෙකුට අවස්ථාව උදා වෙනවා එක්ක ආයතනික මානේ එක හොමාරු කල්මනා කරන්නේ එක්ක පුද්ගල මානේ එහෙනම් මගේ පාඩමට මේක අදාළ කරගත්තොත් මම කොහොමද මේ පාඩම දරුවන්ට ඉදිරිපත් කරන්නේ මගේ අධ්‍යක්ීම් තුලින්ද පෙළ පොත ආශ්‍රයෙන්ද එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකින් මේක තීරණය කරන්න ගුරුවරයාට ගෙට්සෙල් න්‍යාය වැදගත් වෙයි අපි දරුවන්ට වැඩ බෙදලා දෙනවා ගෙට්සෙල් කියන ආයතනෙ ඉන්න අයගේ පුද්ගල භූමිකාව පෞරුෂයත් එක්කම ගල්ප ගන්න කරන්න පුළුවන් කෙනාට වැඩ දීපන් කියලා කියනවා. අපි බැරි එකකට වැඩක් දීලා එක කරපන් කිව්වට සාර්ථක වෙනවා. එහෙනම් ගුරුවරයා දැනගන්න ඕන ගෙට්සෙල් න්‍යායට අනුව කරන්න පුළුවන් එක අතෝරලා ඌට වැඩක් දෙන්න. එහෙම නොවනවා නම් ගෙට්සෙල් කියන භූමිකාව මාරු කරපන්. වැඩේ සාර්ථක වෙන්නේ නැත්නම් කණ්ඩායම් කඩලා අපි වැඩේ කරන්න ඉඩ දීලා එන්නේ නැත්නම් ටක් ගල ගුරුවරයා තෙන්ට ගියා තාවකාලිකව කණ්ඩායම් නායකකම පවර ගත්තා. වෙන කෙනෙකුට කණ්ඩායම් නායකකම දීලා ප්‍රශ්න නිරාකරණය කර. ගැටුම් වලින් තොරව හොඳ සංවිධානයක් එහෙම නැත්නම් හොඳ පන්ති කාමරයක් කළමනාකරණය කරන්න මේ න්‍යාය හොඳ අවස්ථාවක් උදව්වක් වෙනවා. මෙන්න මෙහෙම පන්ති කාමරේට මේවා ගලප ගන්න. ඒක විතරයි මෙතන අහන්නේ. න්‍යාය වැඩක් නැහැ. න්‍යාය දන්නවා. න්‍යාය දැන් චතුරාස්‍රය මතක නම් ABCD කියලා දැම්මනම් න්‍යාය එක්ස්ප්ලේන් කරන්න පුළුවන් ටින්ගානකොට. ඒක වෙන්නේ මේ වැදගත් වෙන්නේ. මේක කොහොමද ප්‍රායෝගිකව අපිට බලන්නේ අලුතින් ඔයාලට කියනවා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ ඔයාලට ජාතික පාසලක් හම්බෙලා තියෙනවා කොරෝනා වලින් පස්සේ යනකොට ඔයාගේ ඉස්කෝලේ ජාතික පාසලක් ඔයාලට කියනවා එහෙනම් අපේ ටීචර් ගොඩනගන්න 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ තාක්ෂණික පැත්ත අන්න අලුත් සංවිධානයක් ගොඩනගනකොට ගෙට්සෙල් ගෙනියායට අනුව ඔයාට මඟ පෙන්නනවා මේක කොහොමද කරන්න ඕන මේකට ගුරුවරු තෝරගන්නේ කොහොමද මේක කොහොමද කොටස් වලට කඩන්නේ මේකට දරු අන්න ගෙට්සෙල් කියලා දීලා තියෙනවා යොදා ගන්න එතනට
සංවිධානයට අවශ්‍ය පුද්ගල භූමිකාව තීරණය කරන්න. ඒ වගේ අපේක්ෂණ තීරණය කරන්න. ඔය හදන එකේ අපේක්ෂණ ටික තීරණය කරන්න ගෙට් සෙල් උදව්වේ. යන්න එතෙන්ට. එහෙනම් ගෙට් සෙල් කියනවා. අනෙක් පාර්සවල ඔයා තාක්ෂණික විෂය හදන විද්‍යාව පැත්තෙන් උදව් නැත්තම් ඔයාට හදන්න පුළුවන් වේද? කෙච්චල් කියනවා අනෙක් පාර්සවල සහයෝගය ඇතිව මේක වෙනස් කරන්න. දරුවන්ගේ චර්යාමය පැත්ත කතා කරන්න බෑද? චර්යාවත් ගන්න පුළුවන් මේක පැත්තක් මම කතා කරේ. චර්යාවයි දරුවන්ගේ චර්යාව කොහොමද මට ටීචර් කියන්නේ කොහොමද දරුවන්ගේ චර්යාවට මේක යොදා ගන්න? කෙච්චල් න්‍යාය. කොහොමද චර්යාව? සර්. ඔව් ටීචර්. දරුවන්ගේ විවිධ කියන සමාජීය ගැටලු, පවුල් සම්බන්ධ ගැටලු තියෙන අවස්ථාවලදී අපිට ළමයින්ට ඒ කියන්නේ නීතිමය පැත්ත වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්න නැතුව සිතුම් පැතුම් ගැන අවබෝධය ඇතුව කටයුතු කරන්න පුළුවන් නේද මෙතනදී? ජීවිතේ හරය කියලා දෙන්න පුළුවන් ගුරුවරයාට. ගැටලු ගොඩකින් දරුවා ඉස්කෝලේ. ඒව පැත්ත සම්පූර්ණ අමතක කරලා යෙත්තල් න්‍යායට අනුව අවශ්‍ය ටික අරගෙන ඔයා පාඩමට දරුවාව තීරණ කරා. දරුවට හැඩගැහෙන්න එකපාරට මේ වගේ දරුවෙක් ඔයාට පන්ති කාමරේට හැඩගස්සන්න බැරි වෙයි. දරුවට ගෙට්සෙල් න්‍යායට අනුව දෙන්න හැඩගැහෙන්න කාලයක්. එකවර හඩ ගහන්න යන්න එපා. දරුවට හැඩගැහෙන්න වැරද්දක් කරපු දරුවෙකුට එකපාර හදන්න බෑ. හැඩගැහෙන්න කාලයක් ලබා දෙන්න. අදාළ විෂය ප්‍රවීණයින්ට බාර දීලා ඒ තුලින් දරුවගේ හොඳ පැත්තට දරුවා ගෙනියන්න උපරිම උත්සාහ කරන්න. භූමිකාවයි පෞරුෂයයි ගලපන්න දරුවා. ගෙට්සෙල් කියනවා පෞරුෂයට බාර දෙන වගකීම භූමිකාව හොඳින් ඉටු කරන්න. ටීචර්ට බාර දෙනවා කුසිකර්ම පන්තිය. පෞරුෂයේ තියෙන්නේ ගණන් උගන්නන්න. මොකද්ද කරන්නේ? ගෙට්සෙල්ගේ න්‍යායට අනුව ලොකු සර් මම මේක කරලා නැහැ මට කාලයක් දෙන්න. මම මේක පොතපත අරගෙන ගුරු උපදේශන පොත් ටික අරගෙන ටීචර් ගයිඩ් ටික අරගෙන මං චුට්ටක් බලලා මම මේකට රෙඩි වෙන්න. මම ලබන සෙමෙස්ටර් එකේ ඉඳන් මම ලබන වාරේ ඉඳන් කරන්න. මට එතකන් කල් දෙන්න. මේක ගැටුමක් ඇති කරගන්න නැතුව අසතුටෙන් වැඩ කරන්න නැතුව විදුහල්පතිට කරන්න දෙයක්වත් නැහැ. එතකොට ඔයාට මේක ඒ විදියට සහනයක් ගන්න. භූමිකාවයි පෞරුෂයයි ඔයා ගලප ගන්න ඒ විදියට. ආයතන පුද්ගලයයි ගලප ගන්න. සමහර වෙලාවට ඔයාගේ දරුවා වෙන ඉස්කෝලේක ගන්න වෙලාව ඇවිල්ලා ඇති. ඔයා ආයතන දිනු කරන්න උත්සාහ නෙමෙයි. එකමාරට ගුරු රැස්වීම තියෙනවා දරුවන්ගේ අඩුපාඩු කතා කරන්න. ඔයාට ඒකට වෙලාවක් නැහැ ඔයාට යන්න වෙනවා තියෙද්දි. ඒක කැප කරලා ඒකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් හදලා ඔයා ආයතනයයි පුද්ගලයයි ගලපගෙන මෙතන මේ සංවර්ධනයට දායක වෙන්න ඔව් ටීචර්. ටීචර් කියන්න. සර් මෙතන මේ අපිට සර් කියන ටිකත් මම අහගෙන ඉන්න ගමන් ආවේ මේ ගුරුවරයා කියනොත් අපිට හිතන්න පුළුවන් නේද මේ මෙතන මාන දෙක ගලපනවා කියන එක ගුරුවරයෙක් විදිහට අපේ ආයතනයේ ඒ කියන්නේ පාසලේ ක්‍රියාකාරීත්වයට හොඳින් දායක වීමට හරිය නැත්නම් ගුරුවරයා මේ විදිහට මේ ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්නත් මේකෙන් පැහැදිලි කරනවා නේද සර්? මේක පුළුල් පරාසය. මේකේ මොනවද ගුරු ජීවිතාවේ ආචාර ධර්ම පද්ධති හදලා තියෙන්නේ ගෙච්චල් න්‍යායට. ගුරුවරයාට අනිත් ගුරුවරුත් එක්ක ගැටුම් අවම කරගන්න, පරිපාලනෙත් එක්ක ගැටුම් අවම කරගන්න, දරුවත් එක්ක ගැටුම් අවම කරගන්න. මේ හැම දෙම මේකේ තියෙනවා ටීචර්. මේ න්‍යාය සර්ව විශ්වීය න්‍යායක් මේක. මේකේ ඕනම පැත්තකට ලියන්න පුළුවන්. විදුහල්පති කියනවා මේ දරුවන්ගෙන් සාධනෙ 100% ගන්න කියලා. කලාපෙන් ඇවිල්ලා කියනවා 100% ගන්න කියලා.
තියෙන්නේ සමහර විට පොඩි ඒක අන්වීක්ෂය විද්‍යාවට. අන්න ටීචර්ට පුළුවන් ඇඩ්ජස් වෙලා මේක 50-50. හැබැයි දරුවන්ට Taman දන්න උපරිම විදියට උපරිම කැපකිරීමෙන් ඒක කරන්න පුළුවන්. ගෙට්සල් න්‍යාය කියනවා. දෙපැත්ත සාකච්ඡා කරලා සාර්ථක වෙන්න නම් දෙපැත්තෙන්ම අඩු කරලා මැද තීරණයකට එන්න කියලා. ගෙට්සල් කියනවා මෙහෙම කරොත් සාර්ථකයි කියලා. එහෙනම් මේ විදියට පොඩ්ඩක් ගෙට්සල් න්‍යාය ගැන හිතන්න. කලමනාකරණ චේත්‍රයේ අභිප්‍රේරණ පිළිබඳ න්‍යායන් තියෙනවා. මොටිවේෂන් තියරි. මේක හරි රසවත්. හර්ස්බර්ග් කියලා කියනවා. හර්ස්බර්ග් ඉදිරිපත් කරන මොටිවේෂන් තියරි. කලමනාකරණ චේත්‍රයේ ද්විසාධක අභිප්‍රේරණය හර්ස්බර්ග් න්‍යාය කියලා මේක හඳුන්වනවා. ඕනම නමකින් හඳුන්වන්න පුළුවන්. ආයතනික සේවකීන්ගේ පෙළඹවීම ඇති කරන්නේ කොහොමද කියන එක කලමනාකරුවන්ට මේකෙන් කියලා දෙනවා. ඔයාගෙන් වැඩ ගන්න හැටි විදුහල්පතිට කියලා දෙන න්‍යායක් මේ. කර්මාන්ත ශාලාවක සංවිධානයක මොකක් හරි ආයතනයක සේවකයෝ පෙළඹීම තුලින් සේවකයාගේ සතුට ඇති කරන්නේ කොහොමද? ඒ තුලින් අධ්‍යාපනය එහෙම නැත්නම් පාසලක ඒ විදියට කොහොමද පාසලක කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවයේ වැඩි කරන්න කියන එක මේ න්‍යායෙන් උගන්වනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ අංශ ආවරණය වෙන විදියට පර්යේෂණවල නියත වෙලා සේවකයන්ගේ සතුට ඇති කරලා කොහොමද ඒ අය වැඩේට පොළඹව ගන්න කියන එක, ඒ තුලින් කොහොමද වඩා ගුණාත්මක නිමැවුමක් ඇති කරගන්න කියන එක හර්සිබර්ග් මේ න්‍යායෙන් ඉදිරිපත් කරනවා. මේ න්‍යායට අදාළ පුද්ගල පෙළඹීම් හා සම්බන්ධ ප්‍රධාන සාධක දෙකයි. පාඩම් කරන් ඉතුරු කරගන්න එපා, දැම්ම මෝලුවට දාගන්න. හර්සිබර්ග්ගේ න්‍යායට අදාළව පෙළඹීම මොටිවේෂන් එකට සම්බන්ධ ප්‍රධාන න්‍යායන් දෙකයි, සාධක දෙකයි. ප්‍රබෝධක, එහෙම නැත්නම් මේකට අපි කියනවා සතුටු සාධක. අනිත් පැත්තේ එනවා එහෙනම් අසතුටු සාධක, නොසතුටු සාධක. ඕනෑම ආයතනයක පුද්ගලයෝ පොළඹවනකොට මේ සාධක දෙක යම් කිසි මට්ටම් වලින් බලපානවා. අපේ පඤ්ඤාසාර හාමුදුරුවෝ මේක පාසලට යොදා ගන්න හැටි, මට ජීවිතයට යොදා ගන්න හැටි අද උදේ කතා කරා. ඕනෑම ආයතනයක පුද්ගලයෝ පොළඹවනකොට මේ සාධක දෙකට යම් කිසි මට්ටම් වලින් බලපෑම ඇති කරනවා. මේකට ප්‍රබෝධක පහක් මෙයා ඉදිරිපත් කරනවා. සතුටු සාධකයක් කියන්නේ සේවකයන්ගේ පෙළඹීම සතුට ඇති කරන සාධක. එහෙනම් හර්සිබර්ග් අනුව සේවකයෙකුගේ සතුටු සාධක පහ, එහෙමත් නැත්නම් සේවකයෙකු ප්‍රබෝධනය ඇති කරන සාධක කියලා අහන්න පුළුවන්. සාධනය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා, පිළිගැනීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථා, නියලි කාර්ය නවම මුහුණුවරකින් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා, මොකක් හරි වැඩේක නියලෙනවා නම් ඒක අලුත් විදිහට කරන්න තියෙන ඉඩ ප්‍රස්ථාව, වගකීම් දැරීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථා, ප්‍රගමණය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා, ඔන්න ඔය සේවක ප්‍රබෝධනය ඇති කරන සාධක පහක් යටතේ මෙයා මේ පර්යේෂණනින් හොයාගත්ත ප්‍රබෝධක සාධක මෙයා කාණ්ඩගත කරනවා. සාධනය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා කියන්නේ මොකද්ද? සංවිධානයක එහෙම නැත්නම් ආයතනයක වැඩ කරන සේවකයෙකුට එයා කැමති තත්වයට එන්න ජයග්‍රහණ පෙන්වන්න, ඉස්කෝලේ නම් ප්‍රතිඵල පෙන්වන්න ලබන ආයතනය තුළ ඇති ඉඩ ප්‍රස්ථාව, තමන් කරන වැඩෙන් ප්‍රතිඵලයක් පෙන්වන්න සේවකයාට තියෙන ඉඩ, ගුරු ජීවිතයට ගත්තොත් දක්ෂතාවය ප්‍රදර්ශනය වෙන විදියට කටයුතු කරන්න පාසලේ ඉඩ තියෙනවා නම් සේවක තෘප්තිය ඉහළ යනවා. ඔයා හොඳට වැඩ කරනවා, සේවක තෘප්තිය කරන කාර්යයට උගන්නන කාර්යයට ධනාත්මකව බලපාන. එතකොට සේවකයාගේ සතුට නිසා පෙළඹවීමට වෙන අය අවශ්‍ය වෙන්නේ, ඉබේම ඔයා පෙළඹෙනවා. සෙල්ෆ් මොටිවේෂන්, ඉන්ටර්නල් මොටිවේෂන් එකක් ඇති වෙනවා. අභ්‍යන්තරව දකින්න අපි ප්‍රේරණ. ඔයාට ඒ ඉස්කෝලේ සතුටින් වැඩ කරන්න දෙනවා නම් පස්සෙන් ඇවිල්ලා හොරෙන් පන්ති කාමරස්සේ රින්ගගෙන බලන්නේ නැත්නම් ඔයාට පූර්ණ නිදහස දීලා තියෙනවා නම් සබ්ජෙක්ට් එක ගොඩගන්න ඔයා
මෙහෙම තමයි ඉන්නේ. අභ්‍යන්තර ඔයා අභිප්‍රේරණය වෙලාමයි කොහොමත් ඉන්නේ. ඔයාට හිතෙන්න ඕන, ඔයාට හිතිලා තියෙන්නේ මේ දරුවන්ට මෙහෙම බෑ මම අතතිරාත්‍රියේ එක පන්ති දාලා හතහමාට කලින් දරුවෝ ගෙන්නලා ඔයාත් ප්ලෑන් කරලා තියෙන්නේ. කවුරුවත් කියන්න ඕනේ නැහැ. සාධනයට ඉඩ ප්‍රස්ථාඩු නම් සේවකයෝ අතෘප්තියෙන් ඉන්නේ. ඒ හින්දා අභ්‍යන්තර පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැ. සාධනයට ඉඩ ප්‍රස්ථාඩු නම් ඔයා එහෙම කරන්න. ඔයා දරුවට අසනීපයක දවසක් ගිහිලා විදුහල්පතිතුමාගෙන් අහනවා සර් මට අද හදිසියේ 12ට බෑ 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 ඔයාට යන්න බෑ. අන්න එදායින් පස්සේ වා මේ කත ඇරලා දාන්න. අතෘප්තියෙන් ඉන්නේ ඔයා. එතකොට ඒ හින්දා අභ්‍යන්තර පෙළඹවීම ඔයාගේ නැතුව යනවා. කලමනා එහෙම නැත්නම් ඔයාගේ විෂය මාරු කරනවා. ඔයා ප්‍රතිඵල පෙන්වන්න ඕනේ මෙන්න ඉන්නකොට ඔයාගේ පන්තිය කඩලා වෙන කෙනෙකුට දෙනවා. ඔයා හවස් පන්ති කරයිද? නෑ. ගුරු ජීවිතයට සම්බන්ධ කරගන්න. කලමනාකරුවෙක් සේවකෙක් අභ්‍යන්තරයෙන් ඇතිවන පෙළඹීම වැඩි කරන්න එයාගේ ආයතනයේ කටයුතු කරන්න ඕන. ආයතනයට බලා බාරයි මේක. ආයතනය කියන්නේ පරිපාලකයාට. සේවකයෙකුගේ අභ්‍යන්තරයේ ඇතිවන පෙළඹීම වැඩි කරන්න නම් ඒක ආයතනය හරියට වග බලා ගන්න. අකාර්යක්ෂම සේවකයෝ තියාගෙන කාර්යක්ෂම නිමැවුමක් නම් කවදාවත් ගන්න බැරුව. පිළිගැනීමට තියෙන ඉඩ ප්‍රශ්න. මේකෙන් අදහස් කරන්නේ ආයතනයක සේවකයෝ සිදු කරන කටයුතු පිළිගන්න හරි අගය කරන්න හරි වැදගත් වෙන බව. මේ පිළිගැනීම තුලින් ආයතනය පවත්වාගෙන සුරක්ෂිත බව ආයතනයේ පැවැත්ම සේවක කටයුතු මත රඳා පවතිනවා. ඒ වෙලාවට හැම සේවකයෙකුම ආයතනයට වැදගත් නැතුවම බැරි අය කියලා හිතෙනවා. ඒ හින්දා වැඩ පැහැර හරින්නේ නියමිත වෙලාවට වැඩ කටයුතු සිදු කරන්න සේවකයෝ පෙළඹෙනවා. මොකද හේතුව කලමනාකරුවෝ සේවකයෝ දිරිමත් කරන හින්දා අගය කරන හින්දා. හර්ටිබර්ග් කියනවා ආයතන සේවකයෝ කරන වැඩ අගය කරන්න දිරි දෙන්න ඒ ආවට යාලා දිරිමත් වෙලා ආයතනයට අත්‍යවශ්‍යයි කියලා හිතලා ආයතනයේ නිමැවුමට කැප වී කටයුතු කරනවා කියලා. සියරසිය ප්‍රතිඵල පෙන්න පුසස් පෙළ ගුරුවරු මීටින් එකේ පොඩ්ඩක් ඉස්සරහට අරගෙන දරුවන්ට කියලා පුඩියක් ගස්සන්න විදුහල්පතිවරු ඉන්නවනම් එතකොට ඒ ගුරුවරු දිවි හිමියෙන් 100% ගන්න කටයුතු කරයි. ඒ තුල එයාලා උද්‍යෝගයක් ඇති වෙයි. self motivation එකක් ඇති. නියලි කාර්යයට නවම මුහුණුවරකින් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා. නියලි කාර්ය ගුරුවරයෙකුගේ ගැන්වීම. නියලි කාර්ය ගුරුවරු නම් අනිවාර්යෙන් උගන්වන්න ඕන. ඉගැන්වීම අලුත් මුහුණුවරකින් කරන්න පාසලේ ඇති ඉඩ ප්‍රස්ථා ප්‍රමාණය තමයි මේකෙන් අදහස් කරන්නේ. සේවකයෝ පිළිගන්නේ දිරි දෙන්නේ ආයතනයේ ඉඩ ප්‍රස්ථාව සලසලා දෙන්නේ කොහොමද කියන එක මේකෙන් සේවකයා පිළිගන්නේ. එයාට දිරි දෙන්නේ ආයතන ඉඩ ප්‍රස්ථාව සලසලා දෙන්නේ කොහොමද සේවකයාට කියන එක තමයි මේකෙන් හර්සිබර්ග් ඉදිරිපත් කරන්නේ. දැන් අපේ ටීචර්ලා යනවා කොරෝනා වලින් පස්සේ යන්නේ සෙල්ලන්නේ මේ PGDE ඩිප්ලෝමා එක මොකද්ද පශ්චාත් උපාධි ඩිප්ලෝමා වර්ග. ඔයා සෙල්ලම් කෙනෙක් නෙමෙයි ඊළඟට උපාධිධාරී නුපුහුණු ගුරුවරයෙක් නෙමෙයි. ඔයා PGDE post graduate diploma එක අරගෙන ඉස්කෝලෙට ගියාපුවම නව මුහුණුවරකින් පාසලේ වැඩ කරන්න විදුහල්පති ඔයාට ඉඩ දෙන්න ඕන. පරිපාලනය ඔයාව දිරි ගන්නන්න ඕනේ. ආ දැන් ටීචර් සෙල්ලම් නෙමෙයිනේ. පාසලේ අවස්ථාව උදා කර දෙන හැටි උපකරණ ලබා දෙන හැටි තමයි මේකෙන් කියන්නේ. ඔයාට වෙනදට වැඩිය වැඩ වැඩි වෙයි. ඒ ඔයාව අභිප්‍රේරණය කරන හින්දා ධනාත්මක පැත්තට වෙයිද දන්නේ. නියාලි කාර්ය ගුරුවරු නව මුහුණුවරකින් ඉදිරිපත් කළොත් කලාපේ කොට්ටාසේ වෙනස් කරන්න පුළුවන්. කරන දේවල් හැමතිස්සේම අලුත් විදිහට කරන්න. මේ සතුට හින්දා ඔයා තුල නිකම්ම අභ්‍යන්තර පෙළඹීමක් ඇති වෙයි. විදුහල්පතිවරු ඇවිල්ලා විශේෂ සංවර්ධන විදුහල්පතිවරු ඇවිල්ලා ඔයාගේ පාඩම් අධීක්ෂණය කරනවා.
post graduate එකෙන් ලැබපු පන්නරය අරන් ගිහිල්ලා තවත් ගුරුවරු වෙයි. අවශ්‍ය උපකරණ ඔයාට දෙනවා නම් අනෙක් ගුරුවරු මීට සම්බන්ධ කරගන්නවා නම් අලුත් මුහුණුවරකින් ඔයාට උගන්වන්න මේක අලුත් දෙයක් වෙයි ඔයාට. ඒක අලුත් මුහුණුවරකින් උගන්වන්න කරන කාර්යයක්. නිතර ගුරු අධීක්ෂණය කියන්නේ ඇත්තටම ගුරුවරයාට අලුත් මුහුණුවරකින් උගන්වන්න තියෙන කාර්යයක්. මම නම් දකි ගුරුවරයා දරුවන්ට ඉගැන්වීම අලුත් මුහුණුවරකින් කරන්න පුළුවන් වාගේම මම කියන විදිහට මේ අභ්‍යාසය කරන්න මම මේ ටික ඔයාලට දෙනවා කියලා කරනවා නම් ඔතෙන්ට එයිද? පාසලේ අධ්‍යාපන සංවර්ධන විදුහල්පති කරන්න ඕන සමස්ත ටීචින් ලර්නින් ප්‍රොසෙස් එක අධීක්ෂණය කරලා ඔයාව දිරිමත් කරන එක තමයි. විදුහල්පතිතුමාගේ ප්‍රමුඛ කාර්යය මොකක්ද? ලීඩින් ද ටීචින් ලර්නින් ප්‍රොසෙස් වෙන්න ඕන විදුහල්පතිතුමාගේ ප්‍රධාන කාර්යය. ඔයා අධීක්ෂණය කරනවා නම් ඔයා සතුටු වෙන්න. ඔයා අධීක්ෂණය කරන්න ඔයා විහෙලට ගන්න ඔයා උපාගල දාන්න නෙමෙයි. ඔයා දන්න වැඩ දාලා ඒක කරන්න. නියලි කාර්ය නව මුහුණුවරකින් කරන්න. එතකොට ඔයාව ඉබේම ප්‍රසාදයට ලක් වෙයි. අප්පච්චියෝ අපි හිතාගෙන හිටියේ මේ සර් මෙහෙම නෙමෙයිනේ කරන්නේ. මේ සර් යකෙක් නේ කියලා කියයි. හැමදාම දේශන ක්‍රමයට උගන්නන නම් ගණ්ඩ ගිහිල්ලා IT ලැබ් එක දවසකට ඉල්ල ගන්න හදා ගන්න පොඩි ප්‍රසන්ටේෂන් එකක්. දාගෙන යන්න පෙන් එක සාක්කුවේ. දරුවෝ ටික ගන්න ලැබ් එකට ඔ පීරියඩ් එකක් ඉල්ලගෙන අරගෙන කරන්න. කොහොමද කියලා බලන්න. අලුත් මුහුණුවරකින් කරන්න. වගකීම දැරීම සහ සඳහා ඇති ඉඩ ප්‍රස්ථා. ආයතනික කොටසක් විතරක් සියලු වගකීම් අරගෙන කරන එක නෙවෙයි හර්සිබ් කියන්නේ. විදුහල්පති විතරක් රෑ දවල් නැතුව රෑටත් ඉස්කෝලේට ඇවිල්ලා තනියම අද. ඒක යාගේ බූදලේ. එහෙම වෙන්න බෑ. සියලු දෙනාට රාජකාරී වලට අදාළ වගකීම් බෙදලා දෙන්න. ඊට අමතරව ආයතන වගකීම් බාර දීලා ඒක අධීක්ෂණය කරන්න ඕන විදුහල්පති පැත්තකින්. එතකොටයි සේවකයෝ හිතන්නේ මමත් දෙයි හාමුදුරනේ මේ මහින්දෝදේ බැජ් එකේ එකෙක්නේ මේක වැටුනොත් මටත් බලපෑමක් එනවනේ. එහෙම හිතනවා මම පාසලේ අභිවෘද්ධියට මමත් කැප වෙනවා. පළවෙනිවට මේක වැටෙයි ඔය අසාර්ථක වෙයි. ඊළඟට නමුත් මම මේ වගකීම ගත්ත එක ගැන ඔයා සතුටු වෙයි. ඔයා අසාර්ථක වුණාම විදුහල්පති ඔයා නම් ඔයා කියන්න රයිට් සර් කමන්නේ මේ වෙලාවේ අසාර්ථක වුණාට. ඊළඟ සැරේ ඔයාට කරන්න පුළුවන්. ඒ වෙනකොට දෙවෙනි අවස්ථාවේ සේවකයා අනිවාර්යෙන් දිවි පරදුවට තියලා හරි ඒක ආයතනයට අරන් දෙනවා. අපි පාසලේ දරුවන්ට මොකද කරන්නේ? ජීවිතේ වගකීමක් දෙනවද කල්පනා කරලා බලන්න පන්ති කාමරේ. අපි දෙන්නේ අධ්‍යාපනයේ වගකීම විතරයි. ඒක වැරදි. ජීවිතේ එළියට උන් ගිය දවසට උන්ට මුකුත් කරගන්න බෑ. පොඩි පොඩි දේවල් කරන් ඉඩ දෙන්න. එතකොට අර four pillars of education අධ්‍යාපනයේ ප්‍රධාන කුළුණු අතර අපේ ටීචර්ලා මතක නම් මට මතක් කරලා දෙන්න. ඉගෙනීම යමක් කරන්න ඉගෙනීම ජීවත් වෙන්න ඉගෙනීම එක්ක වාසය කරන්න ඉගෙනීම මේවා ටික සාර්ථක වෙලා දරුවෝ සමාජයට දායාද කරන්න පුළුවන් ඔයාට. ඉස්සරලා ඔයාව වෙනස් කරගන්න. අපි වගකීම් හොයාගෙන යනවා. අපිට බලෙන් වගකීම් පවරන්න විදුහල්පතිතුමා අපි හොයාගෙන ඉන්න ඕනේ. අපි වගකීම් හොයාගෙන යයි. ඔයාව වෙනස් කරගන්න. හැම කෙනෙක්ම වගකීම් දරන කෙනෙක් වෙන්න. දරන වගකීමට එහා ගිය වගකීමක් සේවකින්ට දෙන්න බලන්න.
එතකොට තමයි එයාලා ප්‍රබෝධමත් වෙන්නේ. මේක තමයි හර්සිබර්ග් කියන සරල කතාව. ඇඩ්වාන්ස්මන්ට් සඳහා ඇති ඉඩ ප්‍රස්තාව. ප්‍රගමනය සඳහා ඇති ඉඩ ප්‍රස්තාව. පස්වෙනි කාරණේ. පුංචි මට්ටමේ ඇති සේවකයෙකුට තම තනතුරේ ඉහළටම යන්න තියෙන ඉඩ ප්‍රස්තාව. උපගුරුවරයෙකු විදිහට අපි පද්ධතියට එකතු වෙනවා. ඒ පාත් එකේ ඉහළටම යන්න තියෙන ඉඩ ප්‍රස්තාව. මේ තත්ත්වේ ඉහළට යාමට සේවකයින්ට ඉඩ ප්‍රස්තාව කළමනාකරුවන් සපයන්න ඕන. සමහරු ඉහළට ගිහිල්ලා ඉනිමඟට පයින් ගහනවා. විවෘත එක්සෑම් එකෙන් පරිපාලන බලධාරීන් වුණු අය විවෘත පැත්තෙන් එන්න වයස් සීමා දාලා අනිත්තුන්ට පයින් ගහනවා. තනතුරු අරගෙන ඔයාගේ සුදුසුකම සපුරා ගන්න. සුදුසුකම් නැතුව උඩට යන්න හදන්න එපා. වැඩක් නැහැ. දේශපාලන හයියෙන් ඒ වගේ දේවල් වලින් උඩට යන්න එපා. තනතුරු අරගෙන ඔයා සුදුසුකම දැන් ඔයා හරියටම ඉන්නවා. ඔයා දුරුබුරුතියට ආවා. ඔයා සුදුසුකම ගත්තා. ඩිප්ලෝමා එක අරගෙන ඊට පස්සේ ඔයා මාස්ටර් එක අරගෙන විද්‍යාපීඨේ කරලි ලෙක්චර් යන්න. තනතුරු එක්ක සුදුසුකම අරගෙන එතෙන්ට යන්න. සුදුසුකම නැතුවට යන්න. මේකට හැකි තරම් පාලකයෝ අවස්ථාව සපයලා දෙන්න ඕන. සම්පාදනය කරලා දෙන්න. ප්‍රගමණයට ඇති ඉඩ ප්‍රස්තාව උපරිමව ලබා දෙන්න සේවකයින්ට. ඒවා කවදාවත් මග හරවන්න එපා. සමහර වෙන රටවල ට්‍රේනින් එනවා දෙන්නේ නැහැ කියන්නේ නැහැ. පහු වුණාන් පස්සේ තමයි ලියුම දෙන්නේ. එහෙම කරන්න එපා. ටේලර්ගේ කළමනාකරණ මූලධර්මයේ හතරවෙනි එකට අනුව සේවකයෝ වගේම කළමනාකරුවොත් පුහුණු වෙන්න ඕන. වගකීම දැරීම සඳහා ඉදිරි ප්‍රස්තා. මේවා සඳහා දෙපාර්ශ්වයම පුහුණු වෙන්න. එතකොට හර්සිබර්ග් ආයතනය දියුණු කරන්න සේවකයෝ ප්‍රබෝධමත් කරන්න සතුටු කරන්න ඕන. ඒ සඳහා සාධක පහක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්න. මේවා යථාර්ථවාදී නැද්ද කියලා හිතලා බලන්න. මෙයා කියනවා නොසතුටු සාධක හතක් තියෙනවා. අන්තර්පුද්බල සම්බන්ධතා අප්‍රදානීන් සමග පැවැත්වීමට ඉඩ ප්‍රස්තා. අන්තර්පුද්ගල සම්බන්ධතා ප්‍රදානීන් සමග පැවැත්වීමට ඉඩ ප්‍රස්තා. අන්තර්පුද්ගල සම්බන්ධතා සගයින් සමග පැවැත්වීමට ඉඩ ප්‍රස්තා. අධීක්ෂණය සඳහා ඉඩ ප්‍රස්තා. ප්‍රතිපත්ති සඳහා ප්‍රතිපත්ති හා පරිපාලනය සඳහා ඉඩ ප්‍රස්තා. වැඩ තත්ත්ව සඳහා ඉඩ ප්‍රස්තා. ඒක හත්වෙනි එක මට කවුරු හරි ටීචර් කෙනෙක් තියෙනවා නම් මට කියන්න. පුද්ගලික ජීවිතය සඳහා ඉඩ ප්‍රස්තා වෙන්න ඕන. ඔව් සර්. පුද්ගලික ජීවිතය සඳහා ඉඩ ප්‍රස්තා. සඳහා ඉඩ ප්‍රස්තා. අපි බලමු මේවා එකින් එක. මේ තියරි තිබුණාට මේවා බය වෙන්න එපා. මේවා ඇති දෙයක්. අන්තර්පුද්ගල සම්බන්ධතා අප්‍රදානින් සමග පැවැත්වීමට තියෙන ඉඩ ප්‍රස්තා. නිලවිහුවේ අපිට පහලින් සිටින සියලු දෙනාම අප්‍රදානින්. මට පල්ලෙහැන් ඉන්න සියලු දෙනා අප්‍රදාන. ආයතනයක මේ නොසතුටු සාධක හොඳින් ක්‍රියාත්මක කරනවා නම් පුද්ගලයින්ගේ නොසතුට නැති වෙනවා, සතුට ඇති වෙනවා. අන්තර්පුද්ගල සම්බන්ධතා ප්‍රදානින්. නිලවිහුවේන් අපිට ඉහළට ඉන්න අය ප්‍රදානින්. සමග පැවැත්වීමට ඇති ඉඩ ප්‍රස්තා. ලොක්කව හම්බෙලා මගේ දුක් ගැනවිල්ල කියන්න බැයි නම් මට ඇති වැඩක් තියෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ මන්තු? පුද්ගලයන් තුළ නොසතුට ඇති. ලොක්කටම කියා ගන්න පුළුවන් නම් අන්න නොසතුට නැතුව යනවා. සතුටින් ඉන්නවා. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ගුරුවරු ප්‍රධානී. ලොකු දුරස් බවක් මේ අය ගුරුවරයාට ගිහිල්ලා විදුහල්පතිතුමාගේ කාමරේ ළඟට යන්න බැයි ඉන්නවා. ඇති වැඩක් තියෙනවද? දුරස් බවක් තියෙනවනම්. දුරස් බවක් නැතුව මේ අය එක්ක කටයුතු කරන්න පුළුවන් නම් අපිට අසතුටක් නැහැ. සතුටින් විදුහල්පතිතුමා එක්ක කෑම වේලක් කන්න පුළුවන් නම් ලොකු ඉස්කෝලේක.
එයා ළඟ ඉඳගෙන ගුරු කාමරේ තේ එකක් බොන්න පුළුවන් නම් කැන්ටින් එක. ඔය අසතුටුයි. අපි සර්ලා කියනවා මං ලොක්කත් එක්ක හොරෙන් විතක් කාලාවේ කියලා. හරි නෑ. ලොක්කා කට හොදගෙන ගියා මම මෙහින් ඇවිල්ලා කට හොදගත්ත කියලා අපි සර්ලා කියනවා ජේෂ්ඨ ගුරුවරු. සතුටු සාධකයක්. ප්‍රධානින් සමග ආශ්‍රය. එහෙම නොවුනොත් තමයි ඒක නොසතුටු සාධකයක්. අන්තර් පුද්ගල සම්බන්ධතා සගයින් සමග පැවැත්වීමට ඉඩ ප්‍රස්තා. සගයෝ කියන්නේ නිල ව්‍යුහය අපට සමානයි. ඒ අය සමග කටයුතු කරනකොට අපි අසතුටෙන් නෙමේ වැඩ කරන්නේ. මේ සාධක තුනම හර්සිබර්ග්ට අනුව ඔෆිෂියල් රිලේෂන්ෂිප් වෙන්න පුළුවන්. පුද්ගලික දේවල් අපි කතා කරන්නේ නැහැ. හේතුව අනික් අය අසතුටට පත් වෙන්නේ. මේ සම්බන්ධතා නිවැරදි මාර්ගයේ ගමන් නොකිරීම සිදු වුණොත් පුද්ගලයින්ට ආයතනට මේව බලපාන. විතකෑම මම ඒකයි කිව්වේ අනුමත කරන්නේ නැහැ. සමහර විට ඕක දැක්කොත් දරුවෙක් දරුවා විත ගේනවා ඉස්කෝලේ. මේක ආයතනේ හානියට හේතු වෙන. ඒ හින්දා සීමාව දැනගෙන කටයුතු කරන්න ඕන ප්‍රධානීන් අප්‍රධානීන් සහ සගයන්. එතනයි වෙන්න ඕන. විදුවල්පතිතුමත් එක්ක ගුරුවරු ගිහිලා තීබිවොත් එහෙම පීරියඩ් එකක Tamanට තියෙන පීරියඩ් එකේ මොකක් වෙයිද? පන්තියට යනකොට ඔළු පලාගෙන ඉදි. රෙදි ගලවගෙන ඉදි. එහෙම වුණොත් ආයතනේ පරිහානියටපත් වෙනවා. ප්‍රධානියාගේ ගරුත්වය රකින්න ඕන. එහෙම ඔයත් එක්ක විතක් ඇවක් කියලා ඔයා ගිහින් තන තන කිව්වොත් මොකද වෙන්නේ? ලොක්කා මාත් එක්ක ඊයර අඩියක් ගැහුවා. වැඩක් තියනවද මේ මිනිස්සගේ චරිතෙක? වැඩක් නැහැ. ප්‍රධානියාගේ ගරුත්වය රකින්න ඕන. පහළ මට්ටමේ ඉන්න අය පුද්ගලික සම්බන්ධතා පවත්ව ගන්න පුළුවන් නම් ගන්න එපා. නීතිමය විදිහට ඔෆිෂියල් විදිහට ඒකට අවස්ථාව දෙන්න පුද්ගලික සම්බන්ධතා නම් ගන්න එපා. ඉස්කෝලේ විදුහල්පතිතුමා පරිස්සම් වෙන්න ඔය අලුතෙන් දාලා තියෙන ඔෆිස් එකට දාලා තියන අයගෙන්. කලමනාකරුවෙක් රෝල් මොඩල් එකක් වෙන්න ඕන. එයා ඒ තත්ත්වෙ රැකගෙන වැඩ කරනවා. විදුහල්පතිවරයෙක් තමන්ගේ කාර් එකේ ගෑනු කෙනෙක් තනියම දාගෙන යන්න එපා. දාගෙන යනවා නම් දෙන්නෙක් එක්ක යන්න. එතකොට ඔයාට කතා අහන්න වෙන්නේ. ඔයා එතකොට රෝල් මොඩල් එකක්. අන්තර් පුද්ගල සම්බන්ධතාවල සීමාව දැනගෙන ප්‍රධානින් අප්‍රධානින් සගයන් ආශ්‍රය කරන්න. නැත්තම් ඔයාගේ සතුට නැති වෙනවා. අධීක්ෂණය. අධීක්ෂණය සඳහා ඇති ඉඩ ප්‍රස්තා ආයතනයක ප්‍රධානින් කියලා අධීක්ෂණය නිරත වෙන්න ඕන. වෙස්ටර්න් යුරෝප් වල තමයි අධීක්ෂණය උපත ලබන්නේ. අපි අධීක්ෂණය තියනවා නම් තමයි අද වැඩ කරන්නේ. අධීක්ෂණේ නැත්තම් අපි පාඩම් සභාවන් බාපියා. අධීක්ෂණේ කියන එක නැතුවම බැරි රෝල් එක. තනියම ඇයි අපිට අධීක්ෂණේ කියා සංකල්පයක් නගාගෙන ඇයි අපිට වැඩ කරන්න බැරි? අධීක්ෂණේ නැතුව අපිට වැඩ කරන්න බැයිද? ආයතන වල වැඩ අධීක්ෂණේ ඉදපත්තාව තියෙන්න ඕන. සේවකයෙකුගේ සුභ සිද්ධිය වෘත්තීය සංවර්ධනය අභිවෘද්ධි ක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට ඒක පිළිගන්නවා. ඒකට කැමැත්ත දක්වනවා. අධීක්ෂණය කරලා මෙන්න මේක උගන්නන හැටි කියලා අනිත් ගුරුවරුන්ට කිව්වොත් එහෙම ඌ ජීවිතේට අධීක්ෂණයේ දවසේ නිවාඩු දානවා ඉන්නේ නැහැ. අපි සර් සර්ගේ සුභ සිද්ධිය වෘත්තීය සංවර්ධනයේ තමයි අපි මේක කරන්නේ. අපි තුට්ට පැත්තකින් ඉඳලා බලන්නම් සර්. කමක් නැහැ නේද කිව්වොත් එහෙම. කිසි ප්‍රශ්නයක් පුටු දෙකකුත් එළියෙන් දාලා දෙයින් ඉඳගෙන බලන්න වර්ධනය වෙන ඉඩ ප්‍රස්තාව දෙනවා නම් අපිට මොකෝ අධීක්ෂණය කෙරුවට අපි අධීක්ෂණයට කැමති. අධීක්ෂණය එහෙනම් තේමාව වෙන්න ඕනෑ සේවකයෙකුගේ වෘත්තීය සංවර්ධනය. සේවකයාට පීඩාකාරී නම් ඒක එයා කීරවත් දෙන්නෙ නැහැ. එහෙම හිතුනොත් එයා අධීක්ෂණය ප්‍රතික්ෂේප කරනවා. අධීක්ෂණයේ තේමාව දැනගෙන අධීක්ෂණය පිළිගෙන ඒක අපේ සේවාව සංවර්ධනය වෙනවා කියලා අපිට දැනෙන්න ඕන. අපි ඒකට අවතීර්ණ වෙන්න. එතකොටයි අපි අධීක්ෂණයට ආරාධනා කරන්නේ. සර් අද මාව බලලා යන්නේ නැද්ද? මට මතක් වෙනවා අපි කලාපේ තාක්ෂණික මැඩ.
සර්ගේ මොනවද බලන්නේ සර් කියාගෙන යනවා. අද ඇයි අද මල් ළඟට එන්නේ නැද්ද නිකන් තරහ වෙලා වාගේ කියලා ආපුවම අනේ සර්ගේ මොනවද සර් බලන්නේ කියලා යනවා. අපි ආරාධනා කරනවා දීක්ෂණයට. කළමනාකරුවන් සේවකයන් සංවර්ධනය කරන්න පුළුවන් උපක්‍රමයක් විදියට සලකලා අධීක්ෂණයේ ආයතනවල කරන්න. සේවක සංවර්ධනයට රුකුලක් වෙන විදියට. එයාගේ චරිතයටවත් එයාට බාධාවක් වෙන විදියට ඒක කරන්න. අධීක්ෂණයකින් නැතුව වැඩ කරනවා කියන සේවකයෝ තමන් විසින් ලබාගත් ලොකු සංවර්ධනයක්. බටහිර රටවල ඕක තමයි වෙන්නේ. ලංකාවේ එක නෑ. ලංකාවේ එක පිටිපස්සේ ඉඳන් මොනවද මිරිකගෙන ඉන්න ඕනේ අර උට දුවන්න. එහෙම නැත්තම් මේක වෙන්නේ නෑ. මොඳ ආකල්පයකින් ස්වයංව ක්‍රියාකරනද අධීක්ෂණයෙන් මිදෙන්න පුළුවන්. අවශ්‍ය නෑ අපිට අධීක්ෂණය. අපි අපිම හිතලා අපිම කරනවා නම් අපිට මොකටද අධීක්ෂණ? ප්‍රතිපත්ති හා පරිපාලනය සඳහා ඉඩ ප්‍රස්ථා සාධාරණ ප්‍රතිපත්ති සාධාරණ පරිපාලන ක්‍රියාපද අනුගමනය කරන්න ඕන පාලකයෝ. ආයතනයක ඒක කාටවත් පිළිගත හැකි වෙන්න ඕන. ඒ සඳහා සහභාගී සැලසුම් කරණය පිළිබඳ ප්‍රතිපත්ති වලට යන්න ඕන. සහභාගී වෙලා පර්යේෂණ කරලා ආයතනය තුල ක්‍රියාත්මක කරන්න ඕන. ගැටලුවක් ඇති වුණොත් සාකච්ඡා කරන්න මේසෙට ගෙන්නන්ද හදන්න කියන්න මයිනස් ස්ටාෆ් එකේ කෙනෙකුට තේකක් වෙන බොන ගමන් විද්‍යාංශ ගැටලුවක් නම් විද්‍යාංශෙත් එක්ක කතා කරන්න. ටයිම් ටේබල් දෙනකොට ගැටලු ඇති වෙලා ඇති. අපේ ටීචර් ඔහොම නෙමෙයි මෙහෙමනේ. අපි මෙහෙම කරමු. මේ සර්ට චුට්ටක් දීලා බලමුකෝ. අපේ ටීචර් ටේ එකක් බොන්නකෝ. එහෙමයි මේක විසඳන්නේ. එතකොට සේවකයන්ගේ නොසතුට නැති වෙනවා. පරිපාලනයයි ප්‍රතිපත්ති සුහදශීලී වෙලා පිළිගන්නවා සේවකයෝ. මම අපේ ඥානසාර හාමුදුරන්ට ගිහුවා මං චන්ද මධ්‍යස්ථානේ කොහොමද ගෙනිච්චේ කියලා. මම එදා ගුටි කාලා ඉන්නේ. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරනවා. දරුවන්ගෙන් අහන්න දරුවනේ තේරුණාද? මම උගන්වනවා හොඳද දරුවන්ට? පාඩම අවසානයේ හිම අහන්න ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. මේක තමයි ප්‍රතිපත්ති හා පරිපාලනයට ඉඩ දෙන්න කියලා කියන්නේ. ඒ විට දරුවන්ගේ නොසතුට පහව යනවා. දරුවෝ යාට උත්තරයක් දෙයි. අනේ ටීචර්. හැබැයි ලියා ගන්න නම් වෙලාව මදි වුණා. ඊළඟ දවසේ චුට්ටක් අඩු කරලා කියන්න. අද එදා අහන්න. දැන් කොහොමද? අන්න දරුවෝ සතුටටපත් වෙනවා. එතකොට එකිනෙකාගේ නොසතුට පහව ගිහිල්ලා අභිවෘද්ධියට දරුවෝ කටයුතු කරනවා. තමන්ගේ අභිවෘද්ධිය සලස ගන්න. නැත්තම් ඔයා එනකොට අම්මෝ වාන් එනවා කියයි. එහෙම අහන්න එපා. කෙලිම දරුවෝ එක අඩුපාඩු. පුතේ මොනවද අද මගෙන් වුණු අඩුපාඩු? මම වේගෙ වැඩිද? මං කියපු දුන්නා තේරුන්නේ නැද්ද? මොකද්ද කියලා. වැඩ තත්ත්වය සඳහා ඇඩීට ප්‍රස්ථා සේවකයින්ට වැඩ කරන්න අවශ්‍ය භෞතික පහසුකම් ඇති වුණාම එයාලා සතුටක් ඇති වෙලා වැඩ කරන්න පොළඹෙනවා. ගුරුවරුන්ට පාසල තුල වැඩ කරන්න හොඳ පරිසරයක් නැති වුණාම ගුරුවරු බන්ධෝත්සාහයක් ඇති වෙනවා ගුරුවරු තුල. ගුරුවරුන්ට හරි පඩියක් නැති වුණාම ගුරුවරු පොටක් සම්බන්ධ කරගන්න මේසන් බාස්ගේ ගෝලයාගේ පඩියයි අනේ මගේ පඩියයි කියලා සම්බන්ධ වෙලා පොඩි මන්දෝත්සාහයක් එනවා. දවසකට කීයද අපිට ලැබෙන්නේ? රුපියල් 2500ක් හම්බෙන්නේ. වැඩක් තියෙනවා. හොඳ පරිසරයක් නැත්තම් මන්දෝත්සාහී වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ගුණාත්මක යෙදුම් හොඳට සැලසුමකට අනුව ගුණාත්මක යෙදුම් හොඳ සැලසුමකට අනුව දරුවන්ගේ සංවර්ධනය සඳහා දායක කරගන්න. පාසල් පාදක කළමනාකරණය යටතේ මොකක් හරි ව්‍යාපෘතියක් කරලා මුදල් උපයගෙන සංවර්ධනයට දායක කරලා දෙන්න. පාසල් නගා සිටීමේ වැඩසටහන තියෙනවා. ලක්ෂ පහක් උපයන්න වැය කරන්න හැකියාව ඉස්කෝලෙට දීලා තියෙනවා. මූල්‍ය විධිවිධාන වලට අනුකූල මන් දන්න හැටියට. මේක පාසල ගොඩ නගන්න ගන්න. මෙච්චර ගන්න ඕනේ නැහැ.
ඔබ කොරෝනා වලින් පස්සේ යන්න පාසල විනාශ වෙලා තියෙනවා ඔබට දකින්න පුළුවන්. මං ඊයේ පෙරේදා ගිහලා මට බඩ දඟලුවා මං පැය භාගයක් විතර ඒක අතු ගෑවා. මේ මගේ ඉස්කෝලේනේ කියලා මට ඔයා යන්න ගිහිල්ලා පාසල් සංවර්ධන සමිතිය අවුරුදු දෙකක සල්ලි ඉතුරු වෙලා තියෙනවා. ඔය සල්ලි ටික ගන්න. දරුවෝ ටික එකතු කරගන්න නැත්නම් දෙමව්පියෝ එකතු කරගන්න. දවසක් කැප කරන්න. අවසවරුවක් කැප කරන්න. ලස්සන මල් පැල් ටිකක් ගේන්න. ඉස්කෝලේ හිටවන්න නැත්නම් කාලකන්ණි මූසල බව අවුරුදු දෙකක මූසල බව වලට නැති කරන්න බැරි වෙයි. දරුවෝ ඉස්කෝලේට එන්න ප්‍රිය කරන්න. දරුවන්ට එක එක පන්තියට බාර දෙන්න හැම පන්තියක් ඉස්සරහම මල් පැල ටික හිටවන්න. කුසිකර්ම ගුරුවරයා මම කරන්නේ ඒක. බාර දෙන්න පන්තියේ පන්ති බාර ටීචර්ට. ටීචර් මේකට ලස්සන කාලසටහනක් හදලා දරුවන්ට වතුර දාන්න පොර ටික දාන්න. ඔයා පොර ටික ගෙනල්ලා පන්තියට අහවල් දවසේ පොර ටික දෙන්න. ඔයාගේ ප්ලෑන් එක දෙන්න දරුවන්ට. දරුවෝ එතකොට පොර දුන්නේ නැත්නම් සර් අද පොර නැද්ද කියලා අහගෙන ඉයි. වතුර දාන්න ඕන කාලසටහන පැල ටික ජීවත් කරන්න අවශ්‍ය මල් පිපෙනකොට ඉස්සරලාම මල කඩාගෙන ඔයා ළඟට දුවගෙන ඉයි. සර් අපේ පාත්තියේ මල පිපෙනවා මෙන්න පළවෙනි මල සර්ට කියලා. ඒ විදිහට හදන්න බලන්න. ඉස්කෝලවල මුදල් තියෙනවා. අපි කැම්පස් එකේ නම් මිලියන ට්‍රිලියන ගණන් වියදම් කරේ අපි හාමුදුරුවනි කිසිම බයක් නැහැ. තමන්ගේ අත් දෙක සුද්ධ නම් කිසි දෙයකට බය වෙන්න එපා. එකම උපක්‍රමයේ තමයි කෝටේෂන් තුනක් අරගෙන අනුමැතියක් යටතේ වියදම් කරන්න. කෝටි ගණන් මුදල් වලට බඩු අරන් දීලා තියෙනවා. අවසානයේ එනකොට එක ඩ්‍රිල් බිට් එකක්වත් අඩු වෙලා නැහැ. වැඩ කරන්න බය වෙන්න එපා. හැබැයි පාසල් වල අමාරුයි කොළපුරවන ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් වගකීම ගන්න වැඩ කරන්න නැත්නම් දරුවන්ට ට්‍රිප් එකක් යන්න බෑ. ඔයා මහන්සි වෙන්න දරුවෝ ඒ ටික අරන් යන්න. හැබැයි දරුවෝ පරිස්සම් කරගෙන ඉස්කෝලේට ආපහු අරන් එන්න. පාට තනියම බැයි නම් දෙමව්පියෝ දෙන්නෙක් මේකට එකතු කරගන්න. තව සහෝදර පන්ති බාර ගුරුවරු දෙන්නෙක් මේකට එකතු කරගන්න. එහෙම නොවුනොත් උන්ට එළියටවත් යන්න වෙන්නේ නැහැ. අධ්‍යාපන චාරිකාවක් අරන් යන්න දරුවෝට. හැබැයි වගකීම වැඩි තමයි. ඒ වගකීම දරුවන්ට බස් එකට නැගලා යන්න කලින් කතා කරන්න දරුවනේ. මගේ දරුවෝ දෙන්න ගෙදර තියලා මම මේ උඹලත් එක්ක මේ බස් එකට නැංගි උඹලට මේ අවස්ථාව දෙන්න ඕන හින්දා. උඹලා මගේ ගෞරවේ මගේ දරුවෝ දෙන්නට මාව නැති කරන්න නැතු මාව හිරේ යවන්න නැතුව ඉස්කෝලේට ඇවිල්ලා බහැපල්ලා කියලා බස් එකෙන් බහින්න. මේක සද්දයක් නැහැ බස් එකේ. අත්දැකීමෙන් කියන්න. දරුවෝ ටික අරන් යන්න ගිහිල්ලා ලේඩි ටීචර් දාසනීප වෙලා යන්න විදිහක් නැහැ. ලක්ෂ 11 මාරක් වියදම් කරලා දවස් 7ක ට්‍රේනින් එක ගෑනු පිරිමි දරුවෝ ඩීන් සර්ට කතා කරපුවම සර් මොකද්ද කරන්නේ? මට නම් දෙන්න උත්තරයක් නැහැ. ළමයි අනේ සර් යන් සර් මොකද්ද සර් කාලෙකින් මේ යන්නේ අපිට මේ අපේ බැජ් එකට මේක මිස් වුණොත් අපිට සුළු අපනයන භෝග සම්බන්ධව මේ ටික ඇරෙනවා. අයි නැග්ග බස් දෙකට කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා ඉන්නවා උසස් අධ්‍යාපනවල. මගේ රස්සාව නැති කරන්න ඕන නම් උඹලා මේ විදියට ඉඳිලා. එහෙම නැත්නම් මේ ට්‍රිප් එක මේ විදියට අර කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා වුණ සීට් එකෙන් බැහැලා ගෑනු ළමයි වෙනම බස් එකේ පිරිමි ළමයි වෙනම බස් එකේ මගේ දරුවෝ ටික ගියේ. අවසාන ගිහින් බලනකොට හොස්ටල් එක කඩලා ප්‍රිපෙයාර එකට. එක හොස්ටල් එකයි. මම මැද්දේ දොර මැද්දේ ඇද තියාගෙන මම බුදිය ගත්තා. කොල්ල මට විහිළු කරනවා. සර්ව උස්සලා පැත්තකින් තියලා ඇඳ උස්සලා අපි එහා පැත්තට රැට පයින්. තවත් සති දෙකක් අපි ගත කරලා ආවා. දසමික ළමෙක් අතින් අල්ලගෙන ඉන්නවා මම දැක්කේ නැහැ. පන්ති කාමරේ එහෙම ඉන්නවා. නමුත් එහෙ එහෙම දැක්කේ නැහැ. දරුවන්ට ඒ අවස්ථාව දෙන්න. තමන් වගකීම ගන්න ඒ විදියට කටයුතු කරන්න. පුද්ගලගේ ජීවිතය සඳහායිද ප්‍රස්තා. අපේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ ආයතනය තුල. එච්චුනි මෙහෙම කියනවා. ඇත්තටම අපේ ජීවිතේ වැඩිම කාලයක් අපි පෙන්ෂන් ගන්න තුරු වැඩිම වැඩ කරගෙන ගෙදර ඉන්නේ ඊට පස්සේ ඉන්නේ ආයතන. වෙන ඉඳ තැනක් අපිට නැහැ. අපි රාජකාරීන් වශයෙන් බැඳිලා ඉන්නේ. අනික් අය එක කතා කරා. ට්‍රිප් යන්න දුක බෙදා ගන්න. ඔය වයසක ටීචර්ලා යන්නේ නැහැ. මම එක්කන් ගියා අර කුකුලේ ගඟේ පැත්තේ වතුර අඩු වෙන්න කලින් අපේ ටීචර්ලා ඉතින් යන් යම් ගැටලු මං ඉස්කෝලේට යනකොට ඉස්සරලා මං ගුරුපද්ධතියට එනකොට පොඩි පොඩි ගැටලු ඉතින් විදුහල්පතිතුමා එක ගැටලු ආ우 විද්‍යාපීඨ කාර්ය අපි උපාධි කාර්ය කට්ටිය බෙදිලා ඉතින් දෙන්නම් උඹලට ගේමක් කියලා කිතුල් ගලට කතා කරලා දාගත්ත ට්‍රිප් එක
බෝට්ටු සවාරිය අනිවාර්යයෙන්ම යන්න ඕන කියලා මම ගිහිල්ලා මම තමයි පොඩි එකා මන් දැම්මා නීති. අනේ සර් අපිට හබල් ගාන්න බැ අපි වයසකේ උන් අතපය කැඩලා අපි ඕකේ ගිලෙයි. බලෙන් නැග්ගුවා. පොරොප් පොරොප් ටීම් එක එක බෝට්ටුවකට දාලා. කිලෝමීටර් දෙකමාරා බෝට්ටුව අර උඩින් ගල් උඩින් ගියන් පස්සේ ඒ තිබුණු බෙදීම් මුකුත් නැහැ. පහුව දා බලනකොට අනිකට කෑම ගේනවා අනිත් එක. අනිත් අයත් එක්ක කතා කරා. කමන්නේ අවරෝගන ගියාවේ. අපේ ටීචර් මං අතින් වැරද්දක් වුණාද කියලා අහන්න බය වෙන්න එපා. ගුඩ් මෝනින් කියන්න උදේට. ට්‍රිප් එකක් කියන්න දුක බෙදා ගන්න. ආයතන තුල ඉඩ ප්‍රස්තාව ඇති කරගන්න. ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පුද්ගලයෝ අතර. නැතුව දෙස්පුටු එක විසඳන්න බෑ. සාකච්ඡා කරලා විසඳ ගන්න. හැම පාසලක්ම හිත නිවන තැනක් කරගන්න. මේක පන්සලක් වෙන්න ඕන. දරුවන්ගේ ගෙදර. දරු ගෙදර පුද්ගලිකව විද්‍යාල්පතිගේ ඕන කෙනෙකුගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා ලිහලා දෙන්න. ලිහලා දෙන කෙනෙක් වෙන්න ඔයා. හර්සිබර්ග් මෙහෙම කියන්නේ මම නෙමෙයි. දරුවන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න. ආදර සම්බන්ධතා උසස් පෙළ වැඩ කරනකොට ඉතින් එනවා. මං කරපු වැඩේ කරන්න. උඹලා දෙන්නගේ කසාදේ මං කතා කරන්න. උඹලා බය වෙන්න එපා. හැබැයි උඹලා දෙන්න මේ ටාගට් එකට ඉස්සරලා යමල්. ඊට පස්සේ මං ඇවිල්ලා කතා කරන්න. දරුවන්ට දෙන්න ටාගට් එක. විද්‍යාල්පතිගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර විට එක ගුරුවරයෙකුගේ වෙන්න පුළුවන්. සමහර විට දරුවෙක් අසනීපලා වෙන්න පුළුවන්. ලියුකේමියාව හැදිලා ලේ දෙනවා වෙන්න ඇති. එයාට ඉස්කෝලේ වෙලාවට එන්න බැරුව ඇති. ඒ ගුරුවරයාගේ වගකීම අරගෙන එයා ආරක්ෂා කරලා දෙන්න. පුද්ගලික ජීවිතය සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න. මේ නොසතුටු සාධක දෙක ඉහළ මට්ටමකට වැඩ කරන සේවකයින්ගේ නොසතුට නැති කරලා ඔවුන් තුළ තෘප්තියක් ඇතිකරන්න හේතු වෙනවා කියන එක අභ්‍යන්තර පෙළඹීමක් ඇතිවෙන්න ආයතන සංවර්ධනයට දායක වෙනවා කියන එක හර්සිබර්ග් ඉදිරිපත් කරනවා. බලන්න පද්ධතියට කොච්චර සාර්ථකද කිය. අපේ ටීචර් හර්සිබර්ග් ළඟ හිටියා නම් වැරද්ද ගන්න. ආයතන සේවක සතුට ප්‍රබෝධය ඇති කරලා එයාලා ආයතනයේ නිමැවුමට ඉහළ නිමැවුම ඉහළ දාගන්න මේ හර්සිබර්ග් මේ න්‍යාය සතුටු සාධක පහයි නොසතුටු සාධක පහයි හතයි ඉදිරිපත් කරලා තියෙනවා. මේක යොදා ගන්න පන්ති කාමරේට. මේවා ලොකු තියරි නෙමේ. මේක දැන් ඔයාගේ ඔළුවේ පේපර් එකක් කතා නොකෙරුවට ඔයාට ගොඩ නැගිලා ඇති මෙන්න මේකයි මේ මිනිහා මේ කිව්වේ කියලා. මේක තුල ඔයා ජීවත් වෙන්න. මේ කොළුවේ තියාගෙන මේකට පේපර් එක ආපුවම උත්තර ලියන්න. හැබැයි සතුටු සාධක පහයි නොසතුටු සාධක හතයි අඳුන ගන්න. ඒ තුලින් ඔයාට උත්තර ලියන්න පුළුවන්. අර හර්සිබර්ග්ගේ පර්යේෂණ වලින් හොයාගත්ත පෙළඹීමේ සාධක දෙක සතුටු සාධක නොසතුටු සාධක ඒක ඒ දෙකයි. ඒ වගේ අනුකොටස් ටිකයි දන්නවනම් ඔයා මේ ප්‍රශ්නේ උත්තර ලියන එක ලකුණු 9ක් ගන්න එක මොන සක්කරයටවත් තමත් අපිට. මේ න්‍යාය මොකද්ද ප්‍රායෝගික වළංගුතාවය කියලා බලමු. මේ න්‍යාය තුලින් ආයතනික සේවක පිරිස් පෙළඹීමට ඒ සම්බන්ධව යථාර්ථය පෙන්වලා දෙනවා. බලන්නකෝ ගුරුවරු දිරිමත් කෙරුවොත් එහෙම ඉස්කෝලේට ගන්න පුළුවන් හැකියාව කොච්චර තියෙයි ඉස්කෝලේ අතුරලොක් වෙයි නේද? ඇයි අපේ හැම පරිපාලකයාටම මේක යොදා ගන්න බැරි? ප්‍රබෝධනයට බලපාන සාධක වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ පුද්ගල පෙළඹීමට එක් සාධක වර්ගයක් පමණක් තියෙන එක. ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවනවා. ඒක සාධක වර්ගයක් විතරයි. පුද්ගල ප්‍රබෝධනයට බලපාන සාධක වර්ග දෙකයි. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ පුද්ගල පෙළඹීමට එක සාධක වර්ගයක් පමණක් තිබීම ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බව. සතුටු සාධක ටිකක් වළක්වන්න. සතුටු සාධක විතරක් බලලා බැරි. එහෙනම් එකම විටති සතුටු සාධකයි නොසතුටු සාධකයි කියන වර්ග දෙකම ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනව නේද? මේක තමයි මේක ප්‍රායෝගික වළංගුතාවය. ඒත් එක්කම සංවිධානයකට අවශ්‍ය
සාධාරණ හා පිළිගැති හැකි ප්‍රතිපත්ති සාධනක ඒවා නැවත සකස් කරන එකත් මේකෙන් මඟ පෙන්වන හොඳ කළමනාකරණයක් සඳහා කළමනාකරුවෙකුට මොන විදිහට වුණු සේවක ප්‍රභේදනයක්ද ප්‍රතිපක්තියක්ද අනුගමනය කරන්න ඕන කියන එක නිවැරදිව හිතනද ඒ අනුව ක්‍රියාත්මක වෙන්න මේ හර්සිබර්ග් මේ න්‍යායෙන් ඉදිරිපත් කරනවා ඒත් එක්කම සංවිධානවල සේවක ප්‍රබෝධනය සම්බන්ධයෙන් දැනටමත් තියෙන ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිවල ප්‍රමාණවත්මක බව ඒවා හරියට වෙනවද කියන එක නිර්වද්‍යතාවයේ පිළිබඳ දැනගන්න මේ න්‍යායෙන් කියලා දෙන ප්‍රායෝගිකව මේක වෙනවද කියලා බලපං කියලා තමයි මේ න්‍යායෙන් කියන්නේ උඹගේ ආයතනේ සේවකයෝ සතුටින්ද වැඩ කරන්නේ දැනට තියෙන තත්ත්වය මොකද්ද අලුතෙන් මේකට ප්‍රතිපත්ති වලට මොනවද එකතු කරන්න ඕන උඹ මේ ගැන කල්පනා කරපන් කියලා තමයි හර්සිබර්ග් කියන්නේ පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරත පර්යේෂකයෙකුට වුණත් මේ සාධක වර්ග දෙක භාවිතා කරලා පර්යේෂණ උපකරණ සකස් කරගෙන ආයතනවල සේවකයින්ගේ තෘප්තිය පිළිබඳව විමසන්ඩ ඒ සම්බන්ධ පර්යේෂණ කාර්යයන්ගේ නිරත වෙන්න අවශ්‍ය මග පෙන්වීම නෙමෙයිද මේ හර්සිබර්ග් දෙන්නේ ඔන්න පර්යේෂණ කරන්නත් අවස්ථාව හර්සිබර්ග් මේ න්‍යාය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා අවස්ථාව දීලා තියෙනවා මේවා නෙමෙයිද මේ වගේ භාවිතය මං හිතන්නේ මේක වඩාත් අපි කතා කරපු හින්දා මේක පාසල් පද්ධතියට හර්සිබර්ග් තියරිය කොහොමද යොදාගන්නේ කියලා නැවත කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් ඒක හින්දා යනවා අපි කළමනාකරණ ක්ෂේත්‍රයේ XY න්‍යායන් මැක්ග්‍රෙගර් ඉදිරිපත් කරනවා බලන්නකො කොච්චර මේ 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 මැනේජ්මන්ට් කියන එක පුදුම සුන්දර විෂයක් එකිනෙකට පරයා යන විද්‍යානුකූල චින්තන මානව චින්තන බවට පත් වෙනවා ඊට පස්සේ එකිනෙකා එක එක චින්තන ඉදිරිපත් කරනවා කෙනෙක් පොළඹවපුවම